sinaha kandulu enava yanava අපි හැමෝම හීන දකිනවා මිනිස්සු මේ හීන මවන්නෝ ඒ විතරක් නෙවෙයි මිනිස්සු මේ දකින හීන සබය කරගන්න හැමතිස්සෙම උත්සාහ කරනවා විශ්වාස කරන්න ඒ උත්සාහයන් බොහොමයක් සාර්ථක වෙලා තියෙනවා ඒ කියන්නේ මිනිස්සු හීන සබය කරගන්නවා කියන එක හැබැයි මිනිස්සු හීන සබය කරගත්තයින් පස්සේ මිනිස්සු හීන දකින එක නවත්තනවද නෑ එතනින් එහාට ඔවුන් අලුත් හීනයක් දකිනවා ඔවුන් අලුත් හීනයක් හඹාගෙන යනවා ඒ තමයි මනුෂ්‍යයාගේ ස්වභාවය මිනිසා සිහින ගොඩක් මත ඉපදී ඊටත් වඩා සිහින ගොඩක් මත මිය යන අපූර්ව සත්ත්වෙක්. හැබැයි ඒ සිහින සබෑ කරගන්න මිනිසාට සිහින සබෑ කරගන්නට බැරි වුණොතින් ඔහු මොනවද කරන්නේ? ඔහු පීඩාවටපත් වෙනවා. ඔහු දුකටපත් වෙනවා. අන්න එතනදී මිනිසාට අවශ්‍ය වෙනවා මේ දුකින් මිදීමේ මාර්ගය. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරනවා සංගීතය. මේ ටෝන් පොයම් වේදිකාවෙන් අපි ඔබත් එක්ක කතා කරන්නේ මේ ප්‍රබල සංගීතය ගැනයි. අදත් අපි කතා කරමු සංගීතය ගැන. අදත් අපි කතා කරමු සිහින ගැන අපි කතා කරමු પરම්පරා දෙකක් එක්ක මේ දෙපරපුරක මියසි අරුමැසිය ටෝන් පොයම් මෙරට ගීතේ ඓතිහාසිකයයි කිව හැකි ප්‍රබල කාන්තා නිරූපණයන් කිහිපයක් තිබේදී වූවත්
අදවන විට මෙම ස්ත්‍රීත්වයේ මధుර හඬවල් මාන්දිය ඔස්සේ නොඇසෙන තරම් එම ඇති වූ මහා හිඩස පිරෙවුම තම පරම යුතුයකමසේ ගනිමින් නැගින තරුවක් වැනි ඇය උරේෂා රවිහාරි සියුම් තදක් වැනි ඇයගේ හඬ රසික හදවතෙහි ඉහළම නිලිය ස්පර්ශ කරන්නේ නිවර්ති ගායනයක බලය පිළිපද සටහන රසික මනසට එන්නත් කරමින් තම පියපාර්ශවයෙන් ලද උරුමය නිර්මාණ හිතෙහි ජනතාව වෙත ව්‍යක්ත ලෙස උදාහරණයෙන් එම ජන සමූහයා සංගීතයේ සම්තරපණයෙන් ආනන්දය කරන මේ නව යෝ නිර්මාණකරුවා මාරියෝ ආනන්ද තමන්ගේම සංගීත නිධානයකට ඇති මාවත තමන් විසින්ම එලිපෙලි කරගෙන සිටින මාරියෝ මෙරට අනාගත ජනප්‍රිය සංගීතයේ අනිවාර්ය ඉල්ලා සිටීමක් වීම වැළැක්විය නොහැකි Thank you.
අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ සංගීතය හා සම්බන්ධ සිහින ගැන. එහෙම නැත්නම් අපි සරලව කියනවනම් අපි කතා කරන සරල ප්‍රබල සංගීතය ගැන. උරේෂා, ඔබේ මුල් කාලීනව එහෙමත් නැත්නම් ඔබ සංගීත ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන අවස්ථාවේදී විශේෂයෙන්ම සිනමා සංගීතය ගැන හිතද්දී ග්‍රේෂන් ආනන්ද කියන නාමය ඔබට මතක ඇති. ඔබ රසිකාවියක් වන්නටත් ඇති. ඒ ග්‍රේෂන් ආනන්ද කියන මතකයේ සහ අද මාරියෝ සමග ගීත ගායනා කරනකොට ඒ දැනෙන අත්දැකීම කොහොමද විස්තර කරන්නේ? ශනයව මම ගොඩක් පොඩි කාලේ ඉඳලම මට සංගීත වැඩ කටයුතුලදී මුණ ගැහිලා තියෙනවා සහ මම ගොඩක් පොඩි කාලේ ඔහුත් එක්ක ගීත ගායනා කරලා තියෙනවා ඔහු මේ යන කම්ම මමත් එක්ක ගීත ගායනා කරලා තියෙනවා චිත්‍රපට සඳහා විශේෂයෙන්ම අපි යුග ගායනා ගණනාවක් ගායනා කරා ඉතින් ඇත්තටම ඔහු ගැන විශේෂයෙන් කියන්න ඕනේ සහය සාමාන්‍ය කියන්නේ සහය ගායනය කියලානේ ඒක පුදුම සහයක් මට ලැබුණා මට චිත්‍රපටි ගායනයේදී මේ ගීත ගායනා කරන්නේ කොහොමද සාමාන්‍ය සරල ගීතයට වඩා මේ හැංගීම් ගායනය කියන එක කොයි විදිහද කියලා ඔහු මට හැමතිස්සෙම ගීතයක් අතට හම්බෙච්ච ගමන් පුරුෂ මේක මෙන්න මේ විදිහට ගායනා වෙන්න ඕනේ මෙතන මේ විදිහට ගායනා වෙන්න ඕනේ කියලා ඒක ඒ වචනෙන් වචනේ ඔහු මට පැහැදිලි කරලා දෙනවා ඉතින් මං හිතන්නේ එහෙම සහයක් මට අද වෙනකන් කිසිම කෙනෙක්ගෙන් මට ලැබිලා නැහැ ඒක මං හිතනවා මං ලැබපු වාසනාව මොකද්ද එවැනි ප්‍රවීණයෙක්ගෙන් මට ඒ ලැබුණු ගුරුහරුකම් එක තමයි මගේ සිනමා ගායනා මේ අද වෙනකම් මම පවත්වාගෙන යන්නේ ඉතින් මං හිතනවා මගේ ගායනා සාර්ථක වෙන්න ඔහුගෙන් ලැබුණු ඒ වටිනා උපදෙස් අදටත් මට මතක් වෙනවා සහ මට මතකයි ඒ කාලෙත් මේ මරියෝ ග්‍රේෂනයත් එක්ක එනවා සහ දැන් අද මම මරියෝත් එක්ක ගීත ගායනා කරනවා ඉතින් බොහොම සුන්දර මතකයක් සහ අද හරිම සන්තෝසයි ග්‍රේෂන් අයියත් එක්ක ගායනා කරලා දැන් අද මරියෝත් එක්ක ගීත ගායනා කරනවා අදත් ග්‍රේෂන් අයිය හිටියා නම් ඒක පුදුම වාසනාවක් අපේ අභාගයට හොවත් අපත නැහැ. ඉතින් හරි සන්තෝෂයි මේ තාත්තත් එක්කත් ගීත ගායනා කරලා තිනු අද පුතත් එක්කත් ගීත ගායනා කරනවා. जीवन विचते आदर देवन ही
පමණයි ආලේ අරුණන්නේ මේ ආදරයට ආකි දුර්මා කේවච කාරණාවක් තමයි ග්‍රේෂන් ආනන්ද කියන ඒ අසහායේ ආනන්දනීය ගායකයා සමග කටයුතු කිරීම ඉතාමත්ම සුන්දර අත්දැකීමක් කියලා. ඒ හැනිත් අයට ඒ ශ්‍රේෂ්ඨ අනිත් අයට ඔබ පුත්‍ර රත්නය ඔබට කොයි වගේ දැනෙන්නේ ඔබේ පියාණන්? ඒ කිව්වා සමානව මටත් දැනෙන්නේ ගොඩක් වෙලාවට තාත්තා පියෙක්ට වඩා මගේ සහෝදරයෙක් වගේ ඔහු මාව ඇසුරු කරේ. එතනදී තාත්තගෙන් ලැබිච්ච ආශිර්වාදයෙන්නේ අයියා ඔහු පොළොවේ පය ගහපු මිනිසෙක් හැටියට ඔහු සංගීතයේ මගේ ජීවිතේට मगे उपत्ति मट दूना नमू तीट वाड़ा मंगी ते अर मुनिशूनिक जीवत्न्य कुहमद निहितमाणिक बेहपत्म की दे नोबर मंगी ते मगे जीवित अद लकू हय्यपेन हेतु अपने मगे बी आखिर मैं विश्वास करना ओ हेमदाम के प्रकदेत्तम लकुता ओया मेषेष्ट्रे कुच्चर दुरेगी अत्कमे ओलू नवागन बहुम निहितमाणि ओम निहंड मे गमने अन्न ग्रेशन आनंदयान समुगत्तायन पासु तमाय अभी मारियो पहदिलुव दकिन्न पटन गन्ने ग्रेशन आनंदयान हितिया नम अद एत मारियो मे विदिर एइद ගොඩක්දුරට කතන්දරේ වෙනස් වෙන්නේ තිබ්බා සහ සමහර විට මේ වන විට සමහරට මගේ චරිතයක් වෙනත් ආකාරයකින් බිහිවීම ටිකක් ඉක්මන් වීමක් වෙන්න තිබ තාත්තා හිටියා නම් මොකද අපි වර්තමාන පරිපුරේ අනික් ගායක ගායකවන් සහ උන්ගේ පුතුණුවන් අතරේ දැක්කහම අපිට ඒ දේ අපි දක්නට ලැබෙනවා එනමුත් මම හිතන්නේ තාත්තා මට හිටියා නම් සමහරට මම හිතන්නේ මගේ ජීවිතයේ අද මට මේ ශේෂ්ත්‍රය තුල වෙන හැලහැප්පීම් හරි ඒ වෙන දුක්ඛදායක අවස්ථාවන් බෙදා හදාගන්න තාත්තා මගේ පිටිපස්සෙන් හිටියා කියන දේ තමයි මට නම් ගොඩක් අර අපි කියන මිස් කරනවා කියලා. අන්න ඒ දේ තමයි මම නම් හිතන්නේ මට ගොඩක් නැති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සමහරට තව තාත්තත් එක්ක එකට යුග ගීයක් ගායනා කරන්න උනත් තිබ්බ අවස්ථාව මම ගොඩක් බලාපොරොත්තු කෙනෙක් ඒ අතින් සමහරට හිතන්න පුළුවන් එතුමා හිටිය නිසා ඔබේ ගමන පහසු වෙන්නට ඇති කියලා. ඇත්තටම පහසුද අපහසුද? හිටියා නම් ගොඩක් දුර පහසු වෙන්න තිබ්බා. මං හිතනවා මං අර කිව්වා වගේ මොකද මට තාත්තා හිමි වෙන්න මට අවුරුදු 18 දී. එදා ඉඳන් මොකද තාත්තා හැමතිස්සම මගේ අධ්‍යාපනයක කටයුතු වලින් උත් එප්පට ගියාට පස්සේ ඌ කිව්වේ බය වෙන්න එපා. අපි දෙන්න එකතු වෙලා මේ ගෑම් කියන කොහොම හරි මේක ගෙට ගහගෙන ඉස්සරහට යන් කියන ශක්තිය දෙන අවස්ථාවකදී තමයි ඌ මට නැති වෙන්නේ. ඉතින් අර කිව්වා වගේ හිටියා නම් සමායට මගේ ගමන තවදුරටත් ගොඩාක් මේ තීන තත්ත්වයට වඩා ගොඩක් ඉහළ තත්ත්වයකට සමායට ඇවිල්ලා ඉන්න තිබෙනවා. මරියෝ විශ්වාස කරනවාද ඔබ මරියෝ නමින් ක්‍රේෂන් ආනන්දට එහා ගියේ එහෙම නැත්නම් වෙනස් එකිනෙකට වෙනස් සංඝටකයක් හැදීර මෙනම පවතිනවා කියලාද? පැහැදිලිවම ක්‍රේෂන් ආනන්ද කියන්නේ එක්තරා චරිතයක් සහ මං කවදාවත් ක්‍රේෂන් ආනන්ද කියන චරිතේ මට පුරවාලන්න බෑ. අනිත් පැත්තට ගත්තාම අයියා මට මේ දේ කියන්න වෙන දුකින් හෝ
සමහරවිට මට දැනෙන දේ තමයි ඇවිල්ලා මට මං ජීවිතුන් අතර ඉන්න කාලෙදී මට මගේ දේ දෙන්න බැරි වෙයි මොකද මම ග්‍රේෂණානන්දගේ පුතා වශයෙන් මාව ලෝකේ හඳුනා ගන්න හින්දා නමුත් අර ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුළාන්තයේ සහ ඔවුන්ගේ රහසුන් කරපු දේ හැමදේම මහන්සි එලි දැක්වෙන්නේ કોઈ උගලක් වෙලාකට මිදු මිදුනට පස්සේ මට නිකන් පොඩි සැකයක් තියෙනවා දැන් එහෙම තත්ත්වයක් වුණා උදා වෙන්නේ කියලා පිටම සාමි පණිවිඩය අරගෙන සාමේ කුමාරයාගේ ආශිර්වාදත් සමග ඒ නත්තල ඇත්තටම සාමෙන් පිරෙන්නටයි කියලා අපි ආඥා කරනවා. නත්තල කියන්නේ එක ගමකට එක තැනකට සීමාවිත දෙයක් නෙවෙයි. සාමේ නත්තල දෙසැම්බර් 25 වෙනිදා රාත්‍රී 10:30ට ජාතික රූපවාහිනියෙන්.
ගුරේෂ වර්තමාන සිනමාව ගැන කතා කරද්දී ඒකේ යුගල පදයක් හැටියට වගේ ප්‍රකාශයක් තියෙනවා සිනමාවේ අර්බුදයක් තියෙනවා කියලා. මම පුද්ගලික විශ්වාස කරනවා ලංකාවේ සිනමාවෙන් හරියටක් සිනමා සංගීතය කියලා. ඔබ සංගීතයේ පැත්තේ කෙනෙක් නිසා සිනමා සංගීතය භාවිතය කරගත් ගායකාවක් නිසා ඔබ හිතන විදිහට අද දවසේ සිනමා අර්බුදයට මේ සංගීතමය බලපෑමකුත් තියෙනවාද? संगीत पे नम बल नह वर्तमान मुखद दंकन गुडक निर्माण वाल संगीत भूमि इहल तनक मंगीत मुखद मेत काले बीवेच गुडक चित्रपाटी वाल संगीत पे अतो इहल इहल गीत निर्माण बिहुना भूम इहल तले निर्माण मे चित्रपाटी हर बिहुना එතකොට මට හිතෙනවා මේ සංගීතයෙන් විශාල දායකත්වයක් ලැබිලා තියෙනවා මේ චිත්‍රපටි වලට සහ ලොකු ආලෝකයක් සංගීතෙන් ලැබිලා තියෙනවා කියලා. එක කාලයක් තිබුණා මේ සංගීතය පැත්තෙන් ටිකක් පල්ලෙහාට වැටිච්ච කාලයක් තිබුණා. නමුත් දැන් වර්තමානයේ නම් ඉතාම ඉහළ තත්ත්වයක තියෙනවා. ගීත නිර්මාණ ඉතාම උසස්. විනේෂ් ඔබ හිතනවාද ඒක? ඔබ හිතනවාද සංගීතය ඉතාමත්ම ප්‍රබල ආයෝධයක් කියලා චිත්‍රපටයකට එහෙම නැත්නම් ලංකාවේ මේ අපි කතා කරන සිනමා අර්බුදයට සංගීතමය විසඳුමක් තියෙනවද? දැන් හොඳම උදාහරණේ ටර්මිනේටර් ෆිල්ම් එක. ටර්මිනේටර් ෆිල්ම් එක සවුන්ඩ් මියුට් කරලා බලන්න දෙන්න ඔඩියන්ස් එකට. ඒක නිකන් විහිළුවක් වඩ පාත් වෙනවා. ඒතර දැන් අපි සියලු දෙනා කතා කරන මේ හැමතැනකම ඉන්න අපි ෆ්‍රීකවෙන්සි එකක් රසවත් ෆ්‍රීකවෙන්සි එකක් නේ සංගීතය කියන කොටස. एक नलवा निलियवेवा कथा कथा तेमा वेवासवाते लुकूिया खदल संपूर्ण कपरा दुकला पेन्ट करना वेड़ा संगीत कर अदहस समर समर अध्यक्ष अदहस तीव्र करना संगीत इतम बोलते मिनीसाकन सत्व संगीत फ्रीक्वेंसी संबंधी हर आस अभी सामान्य मिनी पुरुषवचन वाले आस नहीं मिनी आस रेज भूम श्रद्ध हण आस आड़ी मिनी की विलाप आहंडाड़ कंदुला अंडन आहंडाड़ अब संगीत रसवत फ्रीक्वेंसी एक अनिवार्य सिनेमा वसवादेवी में इतना एक मैं दाकिन सिनेमा में वाले सामान्य अगे में एक तरह प्रमाण का अड़ू तक से टेक्निकल अवार्ड्स वेटन समाहर वेला संगीत अवार्ड समझते इतना तमें मम इतना लुक ब्यूटी आगे तुलु Time is running out for me. Time I preciously wanna hold to tight. Hear my bed before I just go insane. I pray I could give it all, but I cannot stand to see how far. 'Cause of me. This is not about me. This is not about the world that I long to see. All that I pray is to see him move on without me. Don't let her shed a tear anyway. Set a smile for me every day. To hold inside my heart. When I see her running towards me, I tend to think of that and start. It's a mistake to try to pretend that I don't want to love her again as she used to do. Oh, I didn't make her love someone else. Gotta break her heart so she could hate me and let go. This is not about me. This is
not about the world I love to see. All that I pray is to see him move on without me. Don't let her shed a tear anyway. Set that smile for me every day. මේ ප්‍රශ්නේ අහන්නේ තුන් දෙනාගෙන් මේකට ඕන කෙනෙක්ට උත්තරයක් දෙන්න පුළුවන් මොකද මම හිතනවා වර්තමාන සංගීතයේ තියෙන මියුසික් වීඩියෝ යුගයකද කියලා මම මේ යුග වෙන් වෙන් වශයෙන් හඳුනාගනිද්දී මේ යුගේ නම් කරන්න පුළුවන් මියුසික් වීඩියෝ යුගයක්ද මේ මියුසික් වීඩියෝ එකක් නැතුව ගීතයක් ජනප්‍රිය කරවන්න මිනිසුන් අතරට ගෙනියන්න හැකියාවක් ඇත්තරම නැද්ද සංගීතඥ දෙදෙනෙක් ඉන්නා සිනමා සංගීතයේ භාවිතය කොටගත් කීප දෙනෙක් ඉන්නා එනිසා මම අහන්නේ වර්තමානයේ මේ පවතින මියුසික් වීඩියෝ කියන සංකල්පය ගැන ඔබ දරන අදහස කුමක්ද මගෙන් අහන්න බලන්න ඕක කෙනෙක් කියන්න මගෙන් ගත්තොත් එහෙම ඕක දෙපැත්තක් තියෙනවා නැතුවත් බෑ ඇතුවත් බෑ නමුත් මම අර කියනවා වගේ දැන් කෙමෙන් කෙමෙන් මිනිසුන්ට අත්‍යවශ්‍ය වෙලා තියෙන ලයිව් කියන දේ ලයිව් පර්ෆෝමන්ස් කියන දේ එතනට ගියාට පස්සේ අර දැන් මෙහෙම දෙයක් මම කියන්නම්කෝ ගොඩක්ලාට ටීවී එකේ දකින්න ලැබෙන රූප රචනය කරපු ගීත ගායනා කරන ගායකයෝ අපි ලයිව් ස්ටේජ් එකේ දකින්නවත්ද question mark මම ඊට වඩා කතා කරන්න ඕ දිනේෂ් ඔබ මොකද හිතන්නේ මේ මියුසික් වීඩියෝ ගැන දිනේෂ්ගේ මියුසික් වීඩියෝ එකක් තියෙනවා ලස්සන ඒ කාලේ උත්තර නැති ප්‍රශ්නයක් අහන්න ඒ ගාන මේ සංගීත වාද විවාද වලට තුඩු දෙන ප්‍රශ්නයක් ඉතින් මෙහෙමයි මා ජනප්‍රිය වෙලා තියෙනවානේ යම් තාක් හරි මියුසික් වීඩියෝ වලින් නෙමෙයි නේද වෙලා තියෙන්නේ සහ මාධ්‍ය තුල තියෙන එක්තරා රැලි වලිනුත් නෙමෙයි අපි වෙලා තියෙන්නේ මොන හරි දෙයකට ඉතින් නමුත් ඉතින් අපි වගේ ධෛර්යයක් ඒ කියන්නේ ධෛර්යය අරන් අවුරුදු ගාණක් tiree පිටිපස්සේ ඉඳන් තව අය දිනවලට අපුඩි ගහලා අපේ වෙලාව එනකන් ඉවසලා උඩට එන අය කීයෙන් කීය දෙනා දින්නේ කියලා හිතන්නවා හරි නමුත් ලෝකේ ගත ශ්‍රව්‍ය දෘශ්‍ය වෙලා තියෙනවා ඒ කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යෙටම මිනිහ නැහැ දැන් මිනිහට දෘශ්‍ය කියන දේ ඇත්තටම අවශ්‍යයි ඇහැ පිනවා ගැනීම තුලින් තමයි ශ්‍රව්‍ය පැත්තට පෙළඹිච්ච මාස් ඔඩියන්ස් එක එතනින් ප්‍රේක්ෂක ඔබට යම් කිසි අදහසක් තියෙනවද මේ මියුසික් වීඩියෝ ගැන සහ ලංකාවේ ප්‍රේක්ෂකයාගේ ප්‍රේක්ෂක ආගාරය ගැන යම් කිසි අදහසක් තියෙනවද මොකද දිනේෂ් කිව්වා වගේ මම හිතන්නේ මියුසික් වීඩියෝ අඩුම ගායිකාව මම මට ඇත්තටම අවශ්‍ය වුණේ නැහැ මියුසික් වීඩියෝ එකකින් මගේ හඬ ජනතාව අතරට යවන්න නමුත් කාලයත් එක්ක අපි දැන් ගුවන්විදුලි අහන ප්‍රේක්ෂකයින් රසිකයින් අඩු වෙලා තියෙනවා ඊට පස්සේ රූපවාහිනියට පුරුදු වුණා එතකොට අපිට මියුසික් වීඩියෝ එකක් අවශ්‍ය වුණා මොකද දකින දෙයින් පස්සේ තමයි ගීතේ කනට දාගන්නේ म्यूजिक वीडियो अत्यावश्य साधक नमूत मेक परहरने निर्माण वलट पाविचर गुडक अड़ी दिने वर्तमान ගොඩක් අපි දකින්නේ මේක මුදලට යට වෙච්ච තැනක් විදිහට මුදලට කිසිම නිර්මාණ හරයක් නැති නිර්මාණ කරලා අපේ නව පරපුරට ඔළුවට ඔබන්නේ බොහොම ඒ කියන්නේ බලන්න බැරි අහන්න බැරි දේවල්
මංගිතන මේක ලොකු ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා අනාගතයේදී මං හිතන්නේ බොහොම මේකට පියවරක් යම්කිසි රජෙන් හෝ නොගත්තොත් මං හිතනවා අපේ අනාගත පරපුරට අපි දෙන්නේ බොහොම භයානක දෙයක් කියලා අපි සුබ සිහින දකිමු අදරයටත් හොඳ හිණයක් දකිමු ඒ හිණේ හැබෑ නොවන තාක්කල් අපිට ඒ හිණේ හඹා යන්න කාලය තියෙනවා අපි මෙවන් සුන්දර දවසකදී තවත් හමු වෙනවා එතෙක් සිල් දනාටම සුබ රාත්‍රියක් मावरा करू खेन्नु बे अड़ी वो खतरे